ඉන්ෆ්ලුවෙන්ස් ඒ ප්ලස් හරහා මානව දේහ ක්‍රියාවලිය කියන පාඩමේ තියෙන තවත් කොටසක් තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ ඒ තමයි රුධිර සංසරණ පද්ධතිය ආශිත රෝගාබාධ. ඉතින් මම ඔයාලට පොරොන්දු වුණා මේ රෝගාබාධ වෙනම වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා කියලා. දැන් අපි බලමු මේ රුධිර සංසරණ පද්ධතිය ආශිත රෝගාබාධ කිහිපයක්. ඔයාලගේ පාඩම යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ ඇතරොස් ක්ලෙරෝසියාව, හෘදය අබාධ, ත්‍රොම්බෝසිය සහ අධ්‍යාතතිය සහ මන්දාතතිය කියන රෝග කිහිපය ගැන විතරයි. ඉතින් දැන් අපි බලමු මේ ඇතරොස් ක්ලෙරෝසියාව කියන්නේ මොකද්ද කියලා. මේ ආශ්‍රිතව ගොඩක් හෘදය අබාධත් හැදීමේ සම්භාවිතාවය වැඩි. ඇතරොස් ක්ලෙරෝසියාව හැදෙන්නේ සරලවම කිව්වොත් කොලෙස්ටරෝල් නිසා. එහෙනම් ඔයාලා හොඳට මතක තියාගන්න කොලෙස්ටරෝල් පරිවහණය වෙන්නේ රුධිරය ඔස්සේ විශේෂ ප්‍රෝටීනයක් සමග සම්බන්ධ වෙලා. එහෙම වෙන්නේ මේ කොලෙස්ටරෝල් ජලයේ අද්‍රව්‍ය නිසා. මේ කොලෙස්ටරෝල් මේ විදිහට විශේෂ ප්‍රෝටීනයක් සමග සම්බන්ධ වුනහම අපි ඒකට කියනවා ලිපෝ ප්‍රෝටීන කියලා. මේ ලිපෝ ප්‍රෝටීන වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන සහ වැඩි ඝනත්ව ලිපෝ ප්‍රෝටීන කියලා. අපි මේවා කෙටියෙන් කියනවා LDL සහ HDL කියලා. ඇතරොස්ක්ලෙරෝසියාව කියන රෝගයට ප්‍රධානම හේතුව වෙන්නේ මෙහි අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන. කොහොමද මේ අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන නිසා මේ ඇතරොස්ක්ලෙරෝසියාව කියන රෝගය හැදෙන්නේ කියලා අපි දැන් බලමු. අපේ සමහර ආහාර රටාවල් නිසා මේ අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන අධිකව රුධිරයේ තිබීම නිසා හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි හා වෙනත් ධමනි බිත්තිවල මේ අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන තැම්පත් වෙලා ධමනි කුහර පටු වෙන්න ගන්නවා. මේ විදිහට තැම්පත් වෙන ලිපිඩ, ඒ කියන්නේ කොලෙස්ටරෝල් හඳුන්වනවා විශේෂ නමකින්. ඒකට කියන්නේ ඇතරෝමා කියලා. ඉතින් මේ ඇතරෝමා තැම්පත් වීමෙන් තමයි මේ කිරීටක ධමනිවල කුහරය පටු වෙන්නේ. එතකොට හෘදයේ රුධිර සැපීම අඩාල වෙනවා. ඒ නිසා රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ විදිහට කිරීටක ධමනි අවහිර වීමෙන් හෘදයේ රුධිර සැපීම අවහිර වෙලා හෘද පේශි කොටස් ක්‍රියාවිරහිත වෙනවා. එවිට උර සම්බාධයේ හෙවත් පපුවේ වේදනාව ඇති වෙනවා. කිරීටක ධමනියේ හෝ ඒ ශාඛාවල ලේ කැටි හිර වෙලා හෘදයාබාධ ඇතිවීම තමයි මෙතනදි වෙන්නේ. අපි දන්නවා කිරීටක ධමනි කියන්නේ හෘදයට රුධිර සපයන නාල වර්ගය කියලා. ඉතින් එහෙනම් ඔයාලා දැනගන්න ඕනම කරුණ තමයි මේ ඇතරොස්ක්ලෙරෝසියාව හැදෙන්නේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන්ම රුධිරයේ අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන හා කොලෙස්ටරෝල් අධික වීම නිසා තමයි මේ හේතුව ප්‍රධාන වශයෙන් හැදෙන්නේ. සංතෘප්ත මේද අම්ල බහුල ආහාරවල අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන හා කොලෙස්ටරෝල් වැඩිපුර තියෙනවා. උදාහරණ විදියට ගත්තහම ගව මස්, ඌරු මස්, එළු මස්, සම්පූර්ණ යොදයේ සහිත කිරිපිටි, බිත්තර කහමද, පීකුදු වැනි ආහාර ගැනීමෙන් සංතෘප්ත මේද අම්ල බහුල ආහාර තමයි අපේ ශරීරයට ලබා ගන්නේ. මේවා අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන විදිහට ධමනි නාලවල තැම්පත් වෙලා ඇතරෝමා විදිහට මේ රෝගේ හදන්න හේතු වෙනවා. මේ රෝගය අපිට පාලනය කරගන්න පුළුවන් සංතෘප්ත මේද අම්ල බහුල ආහාර ගැනීම පාලනය කරලා. ඒ වගේම නිසි ව්‍යායාම කිරීමෙන් මේ රෝග තත්ත්වය නැති කරගන්න පුළුවන්. රෝගීන් අවශ්‍ය බෙහෙත් ගැනීමෙන් මේකට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ රෝගය ඇති වුවහම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්න ඕන. එම පරීක්ෂණ වල ප්‍රධාන පරීක්ෂණයක් තමයි කොලෙස්ටරෝල් පරීක්ෂාව. දැන් අපි බලමු තවත් රෝගී තත්ත්වයක් ත්‍රොම්බෝසිය. මොකද්ද මේ ත්‍රොම්බෝසිය කියන රෝගය? රුධිර කැටියක් මගින් රුධිර නාල අවහිර වී
යම් අවයවයකට රුධිර සැපයුම අඩාලු වුනහම ඇතිවන තත්ත්වයට අපි කියනවා ත්‍රොම්බෝසිය කියලා. මේ විදිහට රුධිර කැටියක් හිර වෙන්න පුළුවන්. මොළයට රුධිර සපේන රුධිර නාලයක හෝ හෘදයට රුධිරය සපේන කිරීටක ධමනියක. මොළයේ යම් කොටසකට රුධිර සැපීම අඩාලු වුනහම එතන තියෙන ස්නායු සෛල මිය යනවා. එවිට අංශභාගයේ හෙවත් ආඝාතය ඇති වෙන්න පුළුවන්. එතකොට ශරීරයේ කොටසක් අඩපණ වෙලා යනවා. හෘදයට රුධිරය සපේන කිරීටක ධමනියක හෝ ධමනිකාවක ත්‍රොම්බෝසිය ඇතිවීමෙන් හෘද පේශි දුර්වල වෙලා හෘදේ ක්‍රියාවිරහිත වෙලා කිරීටක ත්‍රොම්බෝසිය ඇති වෙන්න පුළුවන්. මෙය කිරීටක ධමනිවල ඇති වෙන නිසා තමයි අපි කිරීටක ත්‍රොම්බෝසිය කියලා කියන්නේ. දැන් අපි බලමු මේ ත්‍රොම්බෝසිය හැදීමට ප්‍රධාන හේතු කිහිපයක්. ප්‍රධාන වශයෙන්ම දුම්පානය හා මත්පැන් භාවිතය මේකට හේතු වෙනවා. ඒ වගේම සංතෘප්ත මේද අඩංගු ආහාර භාවිතය, අධික ලුණු භාවිතය, අධිරුධිර පීඩන තත්වය, දියවැඩියා තත්වය වගේ රෝගීන් තත්වයන්ද මේකට බලපානවා. ශරීරයේ බර වැඩිවීම නිසා ඒ වගේම මානසික ආතතියෙන් ජීවත් වීම මේ රෝගී තත්වයට බලපාන තවත් හේතු කිහිපයක්. හෘදය ආබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව සඳහා පෞල් ඉතිහාසයක් තියෙනවා නම් ඒ වගේ පුද්ගලයන්ටත් මේ රෝගී තත්වයේ හැදීමේ අවදානමක් තියෙනවා. අපිට මේ රෝගය පාලනය කරගන්න පුළුවන් දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකීලා හිටියොත්. ඒ වගේම ලුණු භාවිතය අඩු කිරීම මගින්, රුධිර පීඩනය පාලනය කර ගැනීම මගින්, සංතෘප්ත මේද අඩංගු ආහාර භාවිතය අඩු කර ගැනීම වගේම ශාරීරික ව්‍යායාම් වල දිනපතා යෙදීම මගින් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම සැහැල්ලු මනසකින් ජීවත් වීමෙනුත්, දියවැඩියා තත්වයක් තියෙනවා නම් ඒක පාලනය කර ගැනීමෙනුත් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. දැන් අපි බලමු අධ්‍යාතතිය හා මන්දාතතිය කියන රෝගී තත්වය කියන්නේ මොකද්ද කියලා. සරලවම ඔයාලට කිව්වොත් අධ්‍යාතතිය කියන්නේ අධිරුධිර පීඩනය. මන්දාතතිය කියන්නේ අවරුධිර පීඩනය. ඔයාලට මේ නම් දෙකේම පේනවා. අධිරුධිර පීඩනය කියන්නේ රුධිර පීඩනය වැඩි කියන එක. අවරුධිර පීඩනය කියන්නේ රුධිර පීඩනය අඩුයි කියන එක. එහෙනම් අපි බලමු මේ රෝගී තත්වයන් හැදෙන්නේ කොහොමද කියලා. මේ අධිරුධිර පීඩනය හැදෙන්නේ ධමනි බිත්තිවල අභ්‍යන්තර බිත්ති මත කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ශරීරයේ විවිධ කොටස්වලට සැපෙන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. එතකොට වැඩි පීඩනයක් යටතේ හෘදය රුධිරය පොම්ප කරනවා. ඉතින් මේ වැඩි පීඩනයක් යටතේ හෘදය රුධිරය පොම්ප කරද්දී ධමනි බිත්ති මත වැඩි පීඩනයකින් රුධිරය පවතිනවා. එවිට තමයි මේ අධිරුධිර පීඩනය හැදෙන්නේ. ඒ වගේම රුධිර වාහිනීවල ප්‍රත්‍යස්ත බව අඩු වුණහමත් මේ පීඩනය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ අධිරුධිර පීඩනයටත් ප්‍රධානම හේතුවක් වෙන්නේ සංතෘප්ත මේද බහුල ආහාර භාවිතය. ඒ විතරක් නෙමෙයි, දුම්බීමෙන් හා මත්පැන් පානයෙන්, ස්ථුලභාවයෙන්, මානසික ආතතිය නිසා මේ රෝගය හැදෙන්න පුළුවන්. මේ අධිරුධිර පීඩනය පාලනය කරන්නත් සංතෘප්ත මේද බහුල ආහාර භාවිතය අඩු කර ගැනීම මගින්, දුම්පානය හා මත්පැන් පානය වැළැක්වීමෙන්, ස්ථුලභාවය අඩු කර ගැනීමත්, මානසික ආතතිය අඩු කර ගැනීමත් මගින් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. මන්දාතතියෙහිවත් අවරුධිර පීඩනය හැදෙන්නේ පෝෂණ ඌනතා නිසා රුධිර පරිමාව අඩු වීමෙන්. එතකොට සාමාන්‍ය රුධිර පීඩනයට වඩා රුධිර පීඩනය අඩුයි. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන කරුණක් තමයි නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක්ගේ සාමාන්‍ය රුධිර පීඩනය කීයද කියලා. මේ රුධිර පීඩනය ගැන අපි රුධිර සංසරණ ක්‍රියාවලියේදී කතා කරනවා. ඒ වීඩියෝ එක බලලා ඔයාලා රුධිර පීඩනය ආශ්‍රිත කරුණු නැවත මතක් කරගන්න. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මිනිසාගේ සාමාන්‍ය රුධිර පීඩනය කීයද කියලා. ඉතින් මේ අවරුධිර පීඩනය කියන්නේ මන්දාතතිය අඩු කරගන්න පුළුවන්
අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමෙන් ඒ වගේම නිසි පෝෂණයක් ලබා ගැනීමෙන් වගේම මේ රෝගය ඇති වුවාම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වීම මගින් මේ රෝගය යම් තාක් දුරට අඩු කර ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හෘදය ආශ්‍රිත රෝග ඕගොල්ලන්ට දැන ගැනීමෙන් ඔයාලගේ විභාගයට විතරක් නෙමෙයි ජීවිතයටත් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩයි. මොකද වර්තමානයේ දකින්න තියෙන සුලභම රෝග කීපයක් තමයි මේ හෘදය ආශ්‍රිත රෝග. මේ පාඩමේදී අපි කතා කළා වගේම නිවැරදි ආහාර රටා ඒ වගේම තමන්ට මෙවැනි රෝගයක් ඇති වුවහම නිසි ප්‍රතිකාර ලබා ගැනීම වගේ කටයුතු වලින් ඔයාලට මේ රෝගී තත්ත්වයන්ගෙන් වැළකීලා සෞඛ්‍යමත් ජීවිතයක් ගත කර ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයාලට මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් තුලින් නැවත අපි මුණ ගැසෙමු.